වඳින්නට සිත් බැතින් මල් සුවඳ අතුරලා බුදු පියා වැඩ සිටිය දම් දෙසු තැන් බලා සොඳුරු දඹදිව වඳින් පහන් සිත් දල්වලා නුගේගොඩ ලෝටස් සංචාරකයන්ගෙන් අසිරිමත් දඹදිව වන්දනා. කොළඹ සිට දෙල්ලිය දක්වා ගුවනින් දුම්රිය ගමන් නොමැත. ඉන්දියාවේදී සියලුම සංචාර සඳහා සුඛෝපභෝගී AC බස් රථ, සුවපහසු හෝටල් කාමරවල නවාතැන් පහසුකම්, ශ්‍රී ලාංකීය ක්‍රමයට සැකසූ ආහාර පාන හා බීමට බෝතල් ජලය, බුද්ධගයාවේදී හා ජේතවනාරාමේදී කිරිපිඬි පූජාව, සිල් සමාදන් වීම, සාංගික දානය, බෝධි පූජාව, සත්බුදු වන්දනාව හා ගමන් බලපත්‍රය, ඉන්දියානු හා නේපාල වීසා, සිද්ධස්ථානවලට ඇතුළුවීමේ ගාස්තු නොමිලේ, ඉන්දියාව තුළ කිසිදු මුදලක් අය නොකෙරේ, විශේෂ සාප්පු සවාරි, සුවපහසු බැතිබර දඹදිව වන්දනාවක් සඳහා නුගේගොඩ ලෝටස් සංචාරකයෝ, දුරකථන 2822.76 0714 870754. බෞද්ධයන් විසින් වන්දනාමාන කළ යුතු ස්ථාන හතරක් ගැන බුද්ධ දේශනාවේ දැක්වේ. ඉන් පළමු යන්න ලුම්බිනියයි. ලොවම සනසන උතුම් දහමක් දෙසූ බුදුන් වහන්සේ සිදුහත් කුමරුන් ලෙස උපත ලැබූ තැන මෙතැනයි. අප මහා බෝසතාණන් වහන්සේ උපත ලද නිවැරදිම ස්ථානය මේ බව පුරා විද්‍යාත්මක ගවේෂණවලින් සොයාගෙන ඇත. චූර්ණා කියන විශේෂ ගල් වර්ගයකින් මේ නිර්මාණය කළ තියෙනවා. එතකොට මේ චූර්ණා කියන ගල් වර්ගයේ තිබුණේ එදා බරණ සිසිපතද මිගදායි චූර්ණා කියන විශාල තිබිලා තියෙනවා ගමක්. මේ ගමේ තමයි මේ ගල් නිදිය තිබිලා තියෙන්නේ. එහි සිට මේ නිර්මාණය කරගෙන මේ භූමියට රැගෙන එන්න තියෙනවා. එතකොට මේ ඓතිහාසික ස්තම්භයේ මුදුනේ ස්ථානගත කළ තිබුණේ කුමක්ද? දැන් ඔයත් වැඩිපුර මහල තියෙන සිංහරුව. නමුත් නේපාලේ ලුම්බිනියේ තිබුණේ අශ්වයාගේ රුව. අශ්වයා කියලා කියන්නේ සත්ව ලෝකයේ ජව සම්පන්න සතෙක්. දුවන්න පටන් ගත්තට පස්සේ ඉදිරියේ බලා ඉතාමත් වේගයෙන් දුවන සතෙක්. ස්ථාලයේ කඩාගත්තු අශ්වයා වගේ කියලා කියමනකුත් තියෙනවා. එතකොට මේ අශ්වයාගෙන් සංකේතවත් කරේ කුමක්? සංසාර සාගරයේ ගිලීන අපි හැම දෙනාම විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතාමත්ව වේගේ යුහුතුළුව කුමක්ද කරන්නට ඕන? කුසල් රැස් කර ගන්නට ඕන. අපිලවස්තුපුරය සුදොවුන් රජුගේ රාජධානියයි. සිදුහත් කුමරුන් ජන්මලාභය ලැබූ පින්බිමයි. සිද්ධාර්ථ නම් වූ අප මහ බෝසතුන්ගේ ජීවිත කතාවේ බොහෝ වැදගත් සිදුවීම් මෙහිදී සිදුවිය. නම් තැබීම, වත්මගුල, සිල්ප දැක්වීම, විවාහය, සතර පෙරනිමිති දැකීම, අභිනිෂ්ක්‍රමණය, රාහුල කුමරුගේ උපත එම සිදුවීම්ය. බුද්ධත්වයට පත්වීමෙන් පසු පිඩුසිඟා වැඩීම, යසෝදරාව බුදුන් දැකීම, රාහුල කුමරු පැවිදි කිරීම, සුදොවුන් රජු අනාගාමී වීම යන සිදුවීම්ද සිදුවේ කපිලවස්තුපුරයේදීය. අභිනිෂ්ක්‍රමණයේදී උදව් වූ කාලුදායි ඇමතිතෙම පසුව බුදුසසුනේ පැවිදි වී රහත් බව ලැබීය. බුදුන් වහන්සේ කපිලවස්තුපුරයට වැඩම කළේ කාලුදායි මහරහතන් වහන්සේගේ ඉල්ලීමකට අනුව. මානයෙන් පෙළුණු ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳීමට යමා මහ පෙළහැර පෑවේ මෙම ගමනේදීය. රෝහිණී නදියේ ජලයට යුද වැදීමට කල් බලමින් සිටි ශාක්‍ය, කෝලිය දෙපක්ෂය සමගි කරවා
යුද්ධය සංසිඳ වූයේ බුදුරදුන් කපිලවස්තුපුරට වැඩි දෙවන වාරයේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ද්‍රෝණ බමුණා විසින් බෙදන ලද ධාතු වලින් කොටසක් ශාක්‍යයන්ටද ලැබුණා. මාත් එක්ක ආවා එක ස්වාමින් වහන්සේ නමක්. මට ඇවිල්ලා කිව්වා අනේ මට පුදුම ආසාවක් තියෙන්නේ ජේතවනාරාමේ පින්ඩපාත කරගන්න. පින්ඩපාතයක් තියා දානයක්වත් දෙන්න දෙන්නේ නැහැ මේ මිනිස්සු. නමුත් මට කිව්වා අනේ පුළුවන් නම් සලස්සන්න කියලා. ඉතින් අපිට ඉතින් අපි හැමදාම අනේන හින්දා අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අපි කරේ මොකද්ද කියලා මම ස්වාමින් වහන්සේ පින්ඩපාතේ දානෙ බෙදලා ඒ ස්ථානෙම වන්දනා කෙරෙව්වා. මේ කවුරුත් නෙමෙයි බලංගොඩ රාජහාමුදුරුවෝ. අහලා දෙනවද? බලංගොඩ රාජහාමුදුරුවෝ. රාජහාමුදුරුවෝ තමයි ඒ කාලේ පුංචි බොහොම තරුණ කාලයේදී මාත් එක්ක තරුණයි කියලා මම වයස නෙමෙයි ඈ. ඔව් ඔව් අපි දන්නා වයස. දැන් මාව බලලා ඉරකොට ලොකු වයසක්. ඒ නිසා මාත් එක්ක ආවේ බොහොම තරුණ කාලේ හාමුදුරුවෝ. තරුණ කාලේ ඇවිල්ලා මම මේ ළඟදි ඡායාරූපය බලනකොට මෙන්න මේ හාමුදුරුවෝ නැවිලා තියෙන මාත් එක්ක. ඒ වාගේ ඒ තැන වටිනවා. ඒ නිසා තමයි එතන සිල් ගන්න. සමහර තැන් තියෙනවා අවශ්‍ය නැති. නිකන් බලාගෙන දැන් බලන්න මේ කපිලවස්තුපුර. තේරුණා නේද? මෙතන තමයි වැදගත්ම තැන. තේරුණාද? මේ ස්ථාන හරිම වැදගත් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මහා ගාම්භීර දේශනා තුනක් දේශනා කරපු තැන. බවුන් වඩන තපසුන් තම සිත් සමාධියෙන් පුරවා ගැනීමට සුදුසු තැන් සොයා යන්නට පුරුදුව සිටියේ බුද්ධෝත්පාදයටත් පෙර සිටය. පුරා සය වසරක් ශරීරයට අධික දුක් දෙමින් අපමහ බෝසතුන් දුෂ්කර ක්‍රියා කළ ස්ථානය පුංචි කඳු මුදුනක පිහිටි ගුහාවකි. දුංගේශ්වරී නම් දේවිය වාසය කළ ගුහාව හැටියට පූජාවට පාත්‍රව තිබූ මෙය බුදු බව ලැබීමට පෙර යන අරුතෙන් ප්‍රාග් බෝධිය නම් විය. මෙම ගුහාව මුල් කොටගෙන ටිබෙට් ලාමාවරුන් පන්සලක් ඉදිකිරීම නිසා ගුහාවේ මුල් ස්වරූපය වෙනස් වුවද එහි සිදුහත් තවුසා දුෂ්කර ක්‍රියා කරන අයුරු දැක්වෙන පිළිම වහන්සේ නමක් දැකිය හැකිය. මෙහි සුළු මොහොතක් භාවනා සුවයෙන් රැඳී සිටියදී සිතට දැනෙන නිරාමිෂ ප්‍රීතිය අපට කියාපාන්නේ එදා අපමහ බෝසතුන්ට සත්‍යාවබෝධයේ මුල් පියවර තබන්නට මේ පින්බිම කෙතරම් නම් ඉවහල් වන්නට ඇද්ද යන්නයි. තේරුණා නේද? චතුරාර්ය සත්‍ය කියන පද හතර ඇහෙන්නේ නැති තැනක උපදිනවා. ඒක තමයි ධර්මයේ කතා කරනකොට බාධා කිරීමේ විපාකය. ඒ නිසා මේ වේද වෙන්න එපා. අන් කෙනෙකුට වක්වත් බාධා කරන්න එපා. බුද්ධ වචනේ අහන්න ලැබෙන්නේ කල්ප ගානකට පස්සේ. ඒ ප්‍රමාණයේ මෙතකයි කියලා නම් කරන්නවත් සීමා කරන්නවත් බෑ. බුද්ධ වචනේ ලෝකේ ඇහෙන්නේ නැති කාල තමයි වැඩි. බුද්ධෝත්පාද කාල අතිශයම දුර්ලභයි. අද අපි ඇවිල්ලා තියෙන්නේ මේ වගේ කාලයක කියලා තේරුම් අරගෙන බුද්ධ වචනේ ඇහිනකොට මාස්ටර් මාදීව සිහියෙන් අහන්න ඕනේ. ඒක හරිම වටිනවා මේ වගේ කාලයක. අද දැන් මේ අපි ඇවිල්ලා තියෙන්නේ දුර්ගේශ්වරිය කියන මහා කන්දට. සිරුරට අධික දුක් දීම නිවැරදි මඟ නොවන බව තේරුම්ගත් අපමහ බෝසතාණු එදා ක්‍රිස්තු පූර්ව 528 වැන්නේ වෙසක් පුර 15 පුන් පොහෝ දින දුෂ්කර ක්‍රියා අත්හැර මැදුම් පිළිවෙතින් ධ්‍යාන මගට පිවිස තිබුණි. සුජාතා නම් වූ සිටු දියණිය කිරිපිඩු පූජා කළේ මේ මොහොතේය. ගයාව බුද්ධ ගයාව වූයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් අපමහ බෝසතාණු සියලු කෙලෙස් නසා අසම සම වූ බුද්ධත්වයේ අවබෝධ කරගත් හේයිනි. සුජාතා සිටු මාලිගය, වජ්‍රාසනය, බුද්ධගයා මහා විහාරය ආදී බුදුන් වහන්සේ ලොවට පහළ වූ බුද්ධගයා පින්බිමේ ඇති විවිධ වූ ස්ථාන දැසින් දැක පින් පුරවා ගන්නට ඇත්නම් එය කෙතරම් නම් භාග්‍යයක්ද. මේ ලෝකයේ තියෙන උත්තරීතර දාන දෙකක් ඒ දාන දෙක කවදාවත් සමකරන්න බෑ කියලා දේශනාවේ තියෙනවා. එයින් එකක් තමයි ලෝතුරා බුදුරේකට සම්මා සම්බෝධිය අවබෝධ කරගන්නට පෙර යම් දානයක් දෙනවා නම් ආන්නේ දානි උත්තරීතර දානයක්. ඒ වගේම තමයි ලෝතුරා සම්මා සම්බුදුරේ පරිනිර්වාණයට පත් වෙනවා නම් ඒ පරිනිර්වාණයට පත්වන්න පෙර දෙනවා නම් යම් දානයක් ආන්නේ දානි උත්තරීතර දානයක්. ඒ දාන දෙක තරම් ආනිසංශ ගෙන දෙන සහ මහත්ඵල මහානිසංශ ගෙන දෙන දාන දෙකක් දේශනාවල නැහැ. ඒ තරම්
දේවිය කල්ප ලක්ෂයක් පාරමින් පූර්ණණය කරගෙන ආපු කෙනෙක්. දන් දෙදී මේකම පැතුවා. ඒ නිසා ලේසි පහසු තරක් නෙමෙයි මෙතන. මහා ප්‍රාර්ථනාවක් ඉස්ස වේද තරක්. මේ දවසේ අපි බුද්ධ ගයා බුද්ධ භූමියට ගියා නේද? ජයසිරි මහ බෝධින් වහන්සේ අභියස ඔයගොල්ලෝ සීරපායාස පූජාව පිළිගන්නවා නේද? ඒක ඔබ හිතනවාද සාමාන්‍ය දෙයක් කියලා? ඔබ හිතනවාද මේක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් කියලා? දහස් ගණන් හැටම්ම දුර ගෙවාගෙන නිදි වර්ධිතව ඇවිල්ලා දවස් ගානක් ලංකා සිටියම ඉඳලා බලන්නේ ලංකාවයි මේ ඉන්දියාවේ අදා අපි ඉන්නේ මේ තරයි කොච්චර දුරයිද? ඒ තරම් දුර ගෙවාගෙන ඇවිල්ලා සීරපායාස පූජාව ඊයේ මං හිතන්නේ පාන්දර ජාන බොහෝ දෙනා ඇවිල්ලා සහභාගී වෙලා හැදුවා. බත් හැන්දක් ඔබ බෙදෙන වෙලාවේ, ඒ වගේම මේ දාන පාත්‍රය හදන්න සතුරු වෙන වෙලාවේ මොනතරම් කුසලයක් එන්නේ ඇද්ද? ඒක ලේසියෙන් කෙනෙකුට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. දළදා වහන්සේට දන් දෙනකොට දවස් 365ම දළදා වහන්සේ දාණය සම්පූර්ණ බාරගත්තා ඉන්නේ. ලේසියෙන් දෙන්න බෑනේ. පුළුවන්ද? බුද්ධගයාවට ලේසියෙන් දෙන්නත් බෑ දාන. මේ සීරපායාස පූජාව හදන්න වාදනාව ලැබලා තියෙනවා. මෙතන කල්ප ලක්ෂයක් පාරේ පුරාගෙන ඇවිල්ලා ඉන්නේ. ආර්ය ආකාරයේ දන් දෙක ලැබුණේ. පෙර සංසාරේ අපේ මහ බෝධිසත්වයෝ ලෝතුරා බුදුරේගුණ දුන් දානි ආනි සංසේයතරදී ලැබුණා. අනේ සියල්ල අතහැරලා ඔබ අහලා තියෙනවනේ මධ්‍යම ප්‍රතිපදාව. ඒගලිත් මං කියව අනුගමනය කරගෙන හිටියේ. දේශනාවේ තියෙනවා සති දෙකයි. සති දෙකක් වාරයේ කාලයක් තුලදී නැවත අර අවශෝෂිතේ නැත්තම් අර විනාශ වෙච්ච ශාරීරික ශක්තිය නැවත දියුණු කරගත්තා. නිරංජනා නදී තෙර එගොඩ සුජාතා ගමෙහිවත් සේනානි ගමයි. මෙගොඩ බුද්ධගයා බෝමැඩයි. සිදුවත් බෝසතුන් මැදුම් පිළිවෙත තෝරාගෙන සුජාතාව පිළිගැන්වූ දානේ වැළඳීමෙන් අනතුරුව පැන් පහසු විය. උන්වහන්සේට සොත්තිය නම් බමුණා විසින් සුසතන අටමිටක් පූජා කළේ ඒ මොහොතේදී. ලෞතුරා බුද්ධත්වයට පත්වීම සඳහා සිද්ධාර්ථ තවුස්තමේ වැඩ සිටියේ වජ්‍රාසනයේය. මෙම වජ්‍රාසනය පූජනීය වස්තුවක් ලෙස සලකා එහි වටා ඉදිකළ වජ්‍රාසන විහාරය බුද්ධගයා මහා විහාරයයි. වීරදේව නම් වූ භික්ෂුන් වහන්සේ මුලින්ම මෙම විහාරය ගොඩනැංවූ බව පැවසෙන අතර හින්දු බ්‍රාහ්මණයෙකු විසින් එය තරමක් දුරට විශාල කොට සාදවා ඇත. අඩි 170ක් උසට මෙම විහාරය ගොඩනංවා රන් පිළිම තැන්පත් කරන්නට කටයුතු කර ඇත්තේ ධර්මාශෝක මහරජතුමා විසිනි. වරින් වර නටමුන් වෙමින්ද විනාශ වෙමින්ද නැවත ශක්තිමත්ව ගොඩනැගෙමින්ද තිබූ බුද්ධගයා මහා විහාරයේ වඩා හිඳුවා ඇති පිළිම වහන්සේ පිළිබඳ පුවතද අසිරිමත් බවක් උසුලයි. අංග සම්පූර්ණ ජීවමාන බුදුරුවක් නිර්මාණය කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ තැන බ්‍රාහ්මණ වේශයෙන් ආ මෛත්‍රී බෝසතුන් මෙහි තැන්පත් කර ඇති බුදු පිළිමය නිර්මාණය කර ඇති බව පැවසේ. දඹදිව වෙහෙර විහාර සතුරු උවදුරවලට පත් වූ අවස්ථා ගණන විශාලය. නමුත් බුද්ධගයාවේ පිළිම වහන්සේට කිසිදු හානියක් කිරීමට මේ කිසිවෙකුට හැකි වී නැත. සුගත තථාගත සදහම් ගඟුලින් නිවි සැනසෙන ලොව පුරා බුදුන්වන් මේ පිළිම වහන්සේ අභියස සුළු මොහොතක් බවුන් වඩා ලබන නිරාමිෂ වූ සැනසුම බුද්ධගයා විහාරයට පාප තැබූ දිනක ඔබටද දැනෙනු ඇත. සකස් කරගත් මේ සියලු පූජාවන් ජයශ්‍රී මා බෝධීන් වහන්සේ උදෙසා පූජා කරමි පූජා විත්වා කියන හැඟීමෙන් මං කීවට පස්සේ මේ ගාථා කියලා පූජා කරන්න. සේවිතං ධම්ම රාජේන පන්තොං සම්බෝධි මුත්තරං සේවිතං ධම්ම රාජේන පන්තොං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ඒ වගේම ඒ ඓතිහාසික සිද්ධස්ථාන
දකවඳ පුදා ගැනීමටයි අපිට දැන් ඊළඟට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ චරිතයේ ජීවන චරිතය පිළිබඳව අපි ඕනතරම් කියවලා තියෙනවා, බණට අහලා තියෙනවා. ඒ අනුව සම්බුදු පියාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් සාර අසංඛ්‍ය කල්පලක්ෂ ගණනක් සංසාරයේ ඉපදෙමින් පාරමිතා ධර්ම සම්පූර්ණ කරන්නට යෙදුණා. බුදුහාමුදුරන්ට ආරාධනා කළා ධර්මය දේශනා කරන්න. මේක අවබෝධ කරගන්න පුළුවන් අයත් මේ ලෝකේ සිටියේ හැකි බව. ඒ අනුව තමයි උන්වහන්සේ තීරණය කළේ බරණැස ඉසිපන්දිනේ වෙනකොට හිටපු පස්වක තාපසීන්ට ධර්මයේ දේශනා කරනවා කියලා. ඉතින් හොඳයි. එහෙමනම් උන්වහන්සේ අජපාල නුගරුක මුල, මෙතන දැන් ඒ නුගරුක්ෂේ නැහැ, ওই ගල්කණුව තමයි ඒ වෙනුවට ස්මාරකයක් හැටියට තියෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ මෙතන වැඩ හිටපු තැන නිසා අපි වන්දනා කරමු. සාදුකාරය දෙන්න. ඒ වෙලාවේ තමයි මේ දුර්ලභ අවස්ථාව දකිනවා සතරවරම් දෙවිවරු. ඒගොල්ලෝ කල්පනා කරනවා බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වීම දුර්ලභ ආශ්චර්යමත් අවස්ථාවක්. ඒ නිසා මේ වෙලාවේ මේ අවස්ථාව මග හරින්න හොඳ නැහැ. සතරවරම් දෙවිවරු පාත්‍ර හතරක් අරගෙන එනවා බුදුහාමුදුරු ඉදිරියට. බුදුහාමුදුරන්ගේ එක පාත්‍රයයි ඕනේ. එකක් ගත්තොත් එහෙම අනිත් අයගේ හිත නරක් වෙන නිසා බුදුහාමුදුරු අදිෂ්ඨානයක් කරනවා මේ පාත්‍ර හතරම එක පාත්‍රයක් බවට පත් වේවා කියලා. ඉතින් ඒ අනුව අර පාත්‍ර හතර එක පාත්‍රයක් බවට පත් වෙලා තිනවා. යම් කිසි සදැහැති කුල දරුවෙක්, කුලවතෙක්, කුලවතියක් ජීවමාන බුදුහාමුදුරුවන්ව ජීවමානව දකින්න බැරි වුණා නම්, වඳින්න බැරි වුණා නම්, බණ අහන්න බැරි වුණා නම්, ඒ වෙනුවට දැක වැඳපුදා ගන්න ස්ථාන හතරක් නම් කළා. උත්පත්ති ලැබපු ලුම්බිනිය, සම්බුද්ධත්වයට පත් වුණ බුද්ධගයාව, මංගල ධර්මදේශනා පවත්වපු බරණැස ඉසිපතනය, පරිනිර්වාණයට පත්වන කුසිනාරා නුවර. ඒකෙන් ප්‍රධානම සිද්ධස්ථානයක් තමයි මේ බුද්ධගයා සුද්ධ භූමිය. සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ රතිරං චත්තාරි පුරිස යුගානි මට්ට පුරිස පුංගලේ කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති අමුනින් නිමන්තරාමි සුගතං ලෝකජෙත්තං නරසමන් අනන්ත ඥානෝ විමලෝ දක්ඛිනේයෝ ගුණාකරෝ. සිසිපතනය, සංකස්ස පුරවරය සහ ජේතවනාරාමේ සුගන්ධ කුටිය මේ පුණ්‍ය භූමීන් හතරට අපි කියනවා අවජ. අපි ඉන්නේ බරණස. බරණස කියන වචනය හැදෙන්නේ වරුණස අස්ස කියන ගංගා දෙක මුල් කරගෙන. එනිසා මේකට කියනවා වාරාණසී කියලා. වර්තමානයේ මේ හඳුන්වන්නේ වරණාසය කියලා. බරණස කියන වචනය අපට හුරු වෙන්න හේතුව තමයි සම්සක්පදෝ සෝත දේශනාව සහ අනිත් එක තමයි ජාතක කතා පොත් වහන්සේ. දම්සක්පරතුන් සූත්‍ර දේශනාවේ ආරම්භ වෙන්නේම බාරාණසියන් විහෙරති ඉතිපතනේ මිගදායේ කියන තමයි පටන් ගන්න. ඒ කියන්නේ භාගතන් වහන්සේ බරණස නුවර ඉදදී දේශනා කළ බව සඳහන් වෙනවා. ඒ නිසා බරණස් කියන වචනය අපට හොඳට පුරුදුයි. ජාතක කතා පොත් වහන්සේගේ ජාතක කතා 547යි. මේ 547 430ක් පමණ දේශනා කරන්නේ බරණස් නගරය මුල් කරගෙන. එනිසා එනිසාම තමයි ජාතක කතා ආරම්භ වන්නේ
යටගිය දවස බරණස් නුවර කියලා. මෙන්න මෙනිසා තමයි බරණස් නුවර අපට හොඳට හුරු පුරුදු. බරණස අතීතයේ හඳුන්වන්නට යෙදුනේ කසී රාජ්‍ය කියලා. කසී රාජ්‍ය කියන හේතුව තමයි මේ භූමිය තමයි ස්වාම්පෝෂිතම රාජ්‍ය. කසී සරුවේම නිර්මාණය වෙන්නේ මේ ප්‍රදේශයේ ධම්මලාටේ පරිහාසයේදීනේ. අන්නේම ගත්ත හැකි මේ තියෙනකොට අපි ඉන්නේ කසී රට. වර්තමානයේ අපි මේ හඳුන්වන මේ නගරය වරණාසි කියලා. අනාගතයේ මේ නගරය අපි හඳුන්වනවා හේතුමති රාජ්‍ය කියලා. හේතුමති රාජ්‍ය කියලා කියන්නේ මෛත්‍රී මහාවතුරාගේ කාලේ තමයි මේ නගරය හේතුමති රාජ්‍ය. පස්වග මහණුන් රහත් භාවයට පත් වූයේ අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් අනතුරුවය. ධර්මය අවබෝධ කරගත්තා යන අරුත ඇති ධම්මික නම් ස්තූපය ඉදි වූයේ එම ස්ථානයේ. මුල් යුගයේ ඉන්දියානු කලා ශිල්ප අනුව ඉදි කර ඇති ධම්මික ස්තූපයේ ඇත්තේ අමුතුම හැඩයකි. ඉතාමත් මනරම් වූ මල් ලියවැල් ගල් කැටෙමින් යුක්ත මේ චෛත්‍යයේ මැදමාලයේ පුංචි ගල් ගුහා කිහිපයකි. එහි බුද්ධ ප්‍රතිමා තැන්පත් කර තිබූ බවට සාධක ඇත. පරසතුරු උවදුරින් කන්නාසා නේත්‍රා අහිමි වූ මේ බුද්ධ ප්‍රතිමා ඉසිපතන මිගදාය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. චෛත්‍යයක් කියලා. මේ චෛත්‍ය පත්මාකාරයි. චෛත්‍ය වටා ප්‍රමාණය තියෙනවා මීටර් 91ක්. හදිස්සියේවත් ඉතින් කපුරු ගක් බඳින්න ගනොත් එහෙම නේ දැනන් ඉන්න එපා. එහෙනම් කිව්වේ මීටර් 91ක් තියෙනවා. හදිස්සියේවත් බඳින්න ගනොත් නේද? කියන්නේ වටා ප්‍රමාණය මීටර් 91යි. මීටර් 100ක් විතර වණ වෙන කපුරු කරනොත් මීටර් 91ක් වටා ප්‍රමාණය තියෙනවා. ඒ වගේම තමයි නෙළුම් පෙත්තේ මැද තියෙනවා නේද නිකන් ආසනයක් කියන්නේ කවුලුවක් වගේ. ඒ තියලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පිළිම වහන්සේලා තැන්පත් කරන්නට. මේ කැටයම් කියලා තියෙන ක්‍රිස්තු වර්ෂ 500 වසරේ. ඒ නිසා මේවා කලාකාරයක් විදිහට පුරාවිද්‍යාවේ විසින් ආරක්ෂා කරනවා. කාටවත් ළඟට යන්න දෙන්නේ නැහැ. මේ වැටගාවට ගියාම ස්තූපය අල්ලන්න පුළුවන් කමක් නැහැ. මොකද ස්තූපේ සමහර තැන් කළු පාටයි නේද? මිග යනු මුවන්නේ දාය යනු දාණයයි. මුවන්ට අබේ දාණය දුන් ස්ථානීය මිගදායයි. අහිංසක මුව පොව්වන් වන්නු අවිද්‍යාවෙන් අහිංසක වූ ලෝ සත වෙත පතල මහා කරුණාවෙන් එවන් මුව පොව්වන් අවිද්‍යාව නම් වූ හුදුරු දඩයම් කරුවන්ගෙන් බේරා ගනිමින් ධම්මචක්ක පවත්තන සූත්‍රයේ දේශනා කරන ලද්දේ එදා වනරොදක් වූ මේ මිගදායේදී බුදුන් උපන් බුදු වූ පිරිනිවන් පෑ දේශේ ඒ උදාර පින්බිමේ බොහෝ උතුම් පූජා වස්තු මතු පරපුර වෙනුවෙන් රැක ගන්නට කැපවීමේ ධර්මාශෝක රජතුමාය. අශෝක කුළුණ ඒ කැපවීමේ ජීවමාන සංකේතයයි. සිංහලෙනි අවදිවව් බුද්ධගයා ඔබේරා ගනිමු. මේ අභීත සිංහනාදේ නැගූ ඒ උදාර වීරයා අනගාരിക ධර්මපාලතුමාය. පොසොන්පුර 15ක් පුන් පොහෝ දිනටත් මුවදඩේ මේ ගිය රජවරුන් සිටි රටක්, බණ කියන රටක්, බණ අහන රටක් බවට පත් කළ ලංකාවේ ප්‍රථම බෞද්ධ තානාපතිවරයා අනුබුදු මිහිඳු හිමිපාණන්ය. පසකින් වරුණ නදියයි, අනෙක් පසින් අස්සි නදියයි, ඒ අතර පිහිටි නුවර බරණැස් නුවරයි. ප්‍රථම ධර්ම දේශනාව දේශනා කළ බුදුන් වහන්සේට පස්වග තවුසන් සම්මුඛ වූ ස්ථානයේ ධර්මාශෝක නිරිඳුන් ඉදි කළ චෛත්‍ය සම්මුඛ චෛත්‍යයයි.
මගධ රට අගනුවර රජගහ නුවරයි. බිම්බිසාර රජතුමාගේ රාජ්‍ය වූ රජගහ නුවර හා බැඳුණු බොහෝ වැදගත් දේ බුද්ධ චරිතය හා බැඳී පවතී. සිද්ධාර්ථ තාපසතුමා රජගහ නුවර වීදි දිගේ පිඩු සිඟා වැඩි ආකාරය. බිම්බිසාර රජතුමා උන්වහන්සේට බුද්ධත්වයෙන් පසු තම රටට වඩින ලෙස කළ ආරාධනය. වේළුවනාරාම පූජාව, නාලාගිරි දමනිය, ආටානාටි සූත්‍ර දේශනාව ආදී බුද්ධ චරිතයේ ඉතා වැදගත් සිද්ධීන් හා බැඳුණු තවත් බොහෝ කතා ඒ අතර වේ. ශාක්‍ය රජදරුවන් හා යුදයට එළඹී විදුඩව නම් රජු යුදබිමට ගැල්වලින් පිවිසෙද්දී රජගහනුවර වේළුවනාරාමයට තරමක් දුරින් පිහිටි ගල් තලාවේ එරී ගිය බව කියවේ. මෙකල බුදුරජාණන් වහන්සේ වැඩවාසය කළේ ගිජුකුළු පව්වේය. ශාක්‍යයන් හා යුද වදින්නට එන විදුඩබ රජු යුදයෙන් වළකාලන්නට උන්වහන්සේ කළ අදිස්ථානීය පළදරා මේ ගල් තලාවේදී එම ගල් එරුණු බව කියවේ. නමුත් කරන්න දෙයක් නෑ, බලවත් රජයේ ඉල්ලීමනේ. ඒ නිසා මොකද කරේ? ශාක්‍ය කුමාරයෙක්ගෙන් දූ කුමාරි සේවකයෙක්ට උපදෙච්ච දූ කුමාරියක් ඉදී එයාව තමයි හිවිහිට හරණ බාන්දලා දුන්නේ. ආන්නේ දූ කුමාරිකාවගෙන් හටගත්ත දරුවා තමයි කවුද? විරූඩව කුමාරයා. මේ විරූඩව කුමාරයා පුංචි කාලේ ඉඳලා ලොකු වෙනකොට අහනවා, අම්මේ මගේ ඥාතිකෝ කියන්න බෑනේ. අන්තිමට හංගවගෙන හිටියා. වයස අවුරුදු 16 වුණා. අම්මට හංගන්න බැරි වුණා. කිව්ව, නුඹේ ඥාති ඉන්නේ ශාක්‍ය ජනපදේ. ශාක්‍ය කියලා කිව්ව ගමන් මොකද වුනේ? කිව්ව සතරටපත් වුණා ඉහළ කුලේ. මහා සේනාව සමග චතුරංගනි සේනාව එක්ක ගියා එදා කපිලවස්තු පොරේට ඥාති බලන්න. යන වෙලාවේ එසේ මෙසේ කෙනෙක්ගේ පුතෙක් නෙමෙයි රජ කෙනෙක්ගේ පුතෙක්. ඒ නිසා ඉඳගන්න ආසනයක් දීලා කෙටි සාදේ අපවත්තලා කුංචි කුඩා ලාභාලු ඉදිරියට දාලා උත්සවය පවත්තලා ඉක්මනින් පිටත් කෙරෙව්වා. මේක තේරුන්නේ නැහැ කුමාරයාට. හැබැයි යනකොට මංගල කඩුව අමතක වුණා. සේවකයට කිව්ව මංගල කඩුව අරන් එන්න. එදා මංගල කඩුව අරන් එනකොට මේ සේවකයට ඇහෙනවා, රජගහ නුවර වටා ඉසිගිලි, වේහාර, පාණ්ඩ, වේපුල්ල, ගිජ්ජකූට නමින් පසිදු පර්වත පහක්. ඉසිගිලි පව්වේ පසේ බුදුවරු 500ක් වැඩවාසය කළ බවත්, උන්වහන්සේලා ආපසු වඩිනු නොදුටු පිරිස් ඉසිවරු ගිලගන්නා පර්වතය ලෙසින් මෙම පර්වතය ඉසි ගිලි පර්වතය නමින් හැඳින්වෙන්නේ. ආන්නේ පෙරණි පාරම තමයි අද මේ ඔබාවේ පා ගමනින් ගෙව ගෙවා මොනතරම් සතුරු වෙන්න ඕන. ඊයේ දුර්ගේශ්වරියද මම කිව්වා පද විහාරික කියලා පිනක් ලැබෙනවා කියලා නේ. දෝලාවලින් එන්න ආවට පස්සේ කිව්වේ. ඒ නිසා මොකද වුනේ? අද ආවා පඩ කාගෙන සතුරු. ඒ නිසා සතුරු වෙයි. අද ආවේ අපි බුදු සිරිපාමතෙන් වෙන්න පුළුවන් නේද? කොච්චර ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ පාරේ උන්වහන්සේගේ 108ක් මගුල් ලකුණු තියතිය, දහසක් දෙවි දිම්මල්ලු තියතිය මේ මුළු මහත් ගෙජකුළු පවුර නගින්නද්ද? අද ඔබාවේ අන්නේ බුදු සිරිපාම පතින් කියනක තේරුම් ගන්න ඕන. තායිලන්තේ මිනිස්සු බඩ ගාගෙන මේ පාර මේ පාරේ යන. ඒ තරම් ශ්‍රද්ධාවෙන් එයයි දන්නවා මේ බුදු සිරිපා තියෙන්නේ කියලා. ඒ නිසා සතුටු වෙන්න. දේවදත්ත තෙරුන් බුදුන් වහන්සේට වෛර කරන්නට පටන් ගත්තේ ආත්ම ගණනාවක සිට බව ජාතක කතා සාහිත්‍යයේ දැක්වේ. බුදු ආත්මයේද බුදුන් හිසට ගල් පෙරළමින් නාලාගිරි ඇතු මත්කොට එවමින් බුදුන් මරා බුදුවන්නට තැත් කළ දෙව් බිම්සර රජු පුතු ඉල්ලූ සැනින් රජකම් දුන්නෙයින් එය වැළකුණි. නැවතත් කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයෙන් අජාසත් පුතු සියපියා සිරකර තැබීය. බිම්බිසාර රජු සිරකර තැබූ සිරගේ ඇත්තේද රජගහ නුවරයි. වත්මන සිරගේ දැක්වීම සඳහා රවුම් ගල් යොදා ගල් වැටි සහිත බැම්මක් ඉදි කර ඇත. පුරාවිද්‍යා කැණීම්වලදී මෙහි තිබී මාංචුවකට සමාන උපකරණයක් හමුවීම නිසා මෙය බිම්බිසාර සිරගේ බවට ඇති මතය වඩාත් තහවුරු වේ. මෙම සිරගේ පිහිටා ඇත්තේ ගිජ්ජකූට පර්වතයට සමීපවය. කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්
ප්‍රථම මහා ධර්ම සංගායනාව පවත්වන ලද්දේ විහාර පර්වතයේ අසල සප්තපන්නි ගුවාවේදීය. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් එදා පළවෙනි ධර්ම සංගායනාව පවත්වනවා. මේ සංගායනාව පවත්වන්නේ එදා රාජ්‍ය අනුග්‍රහය දැක්වේ අජාසත් රජුගේ. දැන් ඔබ බලනවා ඇති තාත්තව ඝාතනය කරපු මෙතුමා කොහොමද පසු කාලීනව පෙරවරු සරණ ගියේ. මෙතුමාට පසු කාලීනව මේ තියෙන වරද තේරුම් අරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන එදා පෙරවරු සරණ ගියා. මෙතුමා ගැන සඳහන් කරනවා ගිහියේ කැඩුවනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනමම් පාලා. මෙතුමා වගේ අඩව කෙනෙක් නෑ කියලා දේශනාවේ තියෙනවා. කොච්චර ඇඬුවද කියනවනම් කච්චාවල ඔයාලගේ කනට සෙවණයක් වැටුණාද? මගධ රාජ්‍ය කසාවත නිර්මාණය වෙච්ච සරියුත් මොගලන් මහ කස්සප රත්නාවසේ ගම බිම්බිසාර රජතුමා, අජාසත්තු රජතුමා, ඒ වගේම ජීවක පියතුමා, දේවදත්ත ස්වාමීන් වහන්සේ ගල්පෙර ලැබුව ආටානාටි සූත්‍රය, ඉසිකිලි සූත්‍රය, මහ කස්සපත්තේන බොජ්ජංග පිරිස් සූත්‍රය, මේ වගේ දේ ගැන සෙවණේ කරා දතරාෂ්ට විරුඩි විරුපාසර වෛශ්‍රම කියන සතර දෙවිවරුන් ජනවස දෙවියා, මේ ගැන යම් තැනක රජකානුවර මගධ රාජ්‍ය ප්‍රථම ධර්ම සංගාන සිදු කරපු ගැන සෙවණේ කරාද ඒ කඳුවලල්ල ඇතුළේ බලාගෙන නාලක ගමට ආවේ. එහෙමනම් මගධ රාජ්‍ය කියන්නේ අංග මගධ වජ්ජ කුරු පංචාල කියන සොළොස් මහ ජනපදයන් ප්‍රබල රාජ්‍ය මගධ රාජ්‍ය. ඒ මගධ රාජ්‍ය ආශ්‍රිතේ පීඨන ලද නාලක ගාමේ. ඇයි මේ නාලක ගාමේ විශ්වවිද්‍යාල භූමියක් බලන්න සර් එක්කරානේ එන්නේ වටින් හෝ පිටින් හෝ? ඇයි එක්කරානෙන්නේ? හැබැයි බෞද්ධ ඉතිහාසයේ ලොව කම්පා කරන කතා පුවත් දෙකක් ලියවෙනවා. ඉන් පළවෙනි කතා පුවත එදා සරියුත් මහරතනාසේගේ අම්මා සුවපහසු බැතිබර දඹදිව වන්දනාවක් සඳහා නුගේගොඩ ලෝටස් සංචාරකයෝ දුරකථන 2822.76 බුදුරජාණන් වහන්සේ වස්සාන කාලයේ ගත කළ ස්ථාන අතුරින් වැඩි වාර ගණනක් වස්වසා ඇත්තේ ජේතවනාරාමයේය. මැදුම් සගියේ ඇති සූත්‍ර 150න් 65ක්ම දේශනා කර ඇත්තේද සංයුක්ත සහ අංගුත්තර නිකායන්හි සූත්‍රවලින් 4-3කට වඩා දේශනා කර ඇත්තේද ජේතවනාරාමයේදීය. භික්ෂූන් සඳහා විනය නීති වැඩි ප්‍රමාණයක් පනවා ඇත්තේද ජේතවනාරාමයේදී. අනේපිඩු සිටුතුමා විසින් පූජා කරන ලද ජේතවනාරාමයේ පිහිටියේ සැවැත්නුවරය. පැරණි කොසල් රටේ අගනුවර වූ සැවැත්නුවර විසාකා මහා උපාසිකාව විසින් පූජා කරන ලද පූර්වාරාමයේද පිහිටියේය. ජේතවනාරාම විහාරයේ ප්‍රධානතම කුටිය ගන්ධ කුටියයි. බුදුරදුන් වැඩ සිටි කුටිය වූ මෙම කුටිය අසලම පාරේ නිහා පැත්තේ දකින්නට ඇත්තේ දම් සභා මණ්ඩපයයි. එදා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස යහමගට යැවීම සඳහා බුදුන් වහන්සේ විසින් තමන් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය බෙදා දෙන ලද්දේ මෙම දම් සභා මණ්ඩපයේ සිටයි. ජේතවනාරාමයේදී සිදුවීම් අතර ආලෝක දමනය, පටාචාරා පුවත, මට්ටකුණ්ඩලී පුවත, කිසා ගෝතමී පුවත සහ අඟුලිමාල දමනයද වේ. මේ අතර වඩාත් වැදගත් වන්නේ නිගණ්ඨනාත පුත් ඇතුළු නිගණ්ඨයන් විසින් බුද්ධත්වයට, රහත් භාවයට අභියෝග කළ මොහොතේ යමක මහා ප්‍රාතිහාර්ය පෑ අවස්ථාවයි. ගන්ධබ්බ රුක්ක මූලයේ නම් වූ මෙම ස්ථානය මෙම යමක මහා ප්‍රාතිහාර්ය පෑ ස්ථානය. තිබුණ කොසල් රටේ අගනගරයේ තමයි සැවැත් නුවර කියලා කියන්නේ. දැන් ඔබ පාත් කරගෙන ඉන්නවා. එතකොට අතීත ඉන්දියාවේ කොසල් රට පාලනය කරේ නෑ. පසේ නදී කොසල් රජතුමා. මොන රජතුමාද? එයා ජීවත් වුණේ කොසල් රටේ අගනගරයේ වන මේ සැවැත් නුවර. ඉතින් ඕගොල්ලෝ දන්න
පසේ නදි කොසල් රජුරුවන්ට දරුවෝ ගොඩාක් හිටියා. දරුවෝ ගොඩාක් හිටියා. ආන් ඒ හිටපු දරුවෝ අතර එක්කෙනෙක් තමයි ජීත කියන කුමාරයා. මොන කුමාරයාද? මේ මේ කොසල් රජුරුවන්ගේ පුතා ජීත විවේක ගත්ත උයන මේක. විවේක ගත්ත උයන. මේ ඕගොල්ලෝ අර පැත්තේ ගේට්ටුවකින් නේද ඇතුළු. ඇවිදගෙන 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 මෙතනට එනකන් ආවනේ. මේ ආවේ විශාල උයනක් ඇතුළු. එතකොට මෙතන ස්තූප කීයක් තියෙනවද? 8යි. රාමුවට කීයක් තියෙනවද? 7යි. එකක් විනාශ වෙලා අතිවාරම තියෙනවා. කාගේ ධාතුද මේව ඇතුළේ තැන්පත් කළේ? රහතන් හැබැයි දැන් මේ මොකක්වත් මේව ඇතුළේ නෑ. රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා සහිත මොකක්වත් මේව ඇතුළේ නෑ. 1863 කවදද? 1863 ආනන්ද බෝධිය ආනන්ද හිමියන් විසින් රෝපණය කළ හේයින් එනම් විය. බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටි සමයේ උන්වහන්සේ දැක වැඳ පුදා ගන්නට පැමිණෙන මහජනයාගේ ඉල්ලීම මත බුදුරදුන් අනුදැන වදාළ පරිදි ගයාවේ පිහිටි ජයශ්‍රී මා බෝසමිඳුන්ගේ බීජයක් රැගෙන විත් ජේතවනයේ ඉදිරිපිට රෝපණය කර ඇත. වර්තමානයේදීද ජයශ්‍රී මා බෝසමිඳුන්ට පමණක් දෙවන වන ගරු බුහුමන් ලැබමින් ආනන්ද බෝධීන් වහන්සේ ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වන අයුරු ජේතවනාරාමයට ගිය විට දැකිය හැක. බුදුන් වහන්සේට පූජා කරන්න කියලා ගෙන ආපුවා. අයියෝ ඒ ගන්ධ කුටි ඇතුලේ තනින් තන දාලා හරි දුකෙන් ගන්ධ කුටියෙන් එළියට බහලා යන්න ගියා. මේක දැක්ක කවුද? නෑ අනේ පිටු සිටුතුමා මේක දැක්ක. ඇයි ඒ? එයා ශාසනයේ අග්‍රදායකයා. එයා දවසකට තුන් පාරක් ජීතවනේට එනවා. එයා මේක දැක්ක. එයා මේ දැකපු දේවල් ටික මොකද කරේ? ගිහිල්ලා කිව්වනේ ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද හාමුදුරුවෝ සිටුවරයා කියපු ටික ගිහිල්ලා කිව්වා බුදුරජාණන් වහන්සේට. කියලා බුදුරජාණන් වහන්සේගේ අවසරයක් අරගෙන ආනන්ද හඳුරු කරපු වැඩි බුද්ධ ගයාවේ තියෙනවනේ ශ්‍රී මහා බෝධිය. දැන් ඒක නෙවෙයි. දැන් තියෙන්නේ ડોક્ટર කණින්ම හිමිටෝපියකනේ. බුද්ධත්වයට උපකාරී වෙච්ච ශ්‍රී මහා බෝධිය තිබුණානේ. ආන් මේකෙන් පුංචි ගෙඩියක් ආනන්ද හාමුදුරුවෝ මොගලන් රහතන් වහන්සේට කියලා දෙන්න ගත්තා. ගෙන්නගෙන ඒ ගෙඩි ආනන්ද හාමුදුරුවෝ අනේ පිඩු සිටුතුමා ලවා මේ මෙතන රෝපණය කළා. දැන් ඉතින් මේ අපේ බුදුරජාණන් වහන්සේ මෙතන සමාධිසුවෙන් වැඩ හිටියා කියන්නේ උන්වහන්සේ මේ ගහ යට පරිහරණය කළා. මොනවද කරේ? ඒ හින්ද මේ ගහ පාරිභෝගික වස්තුවක් බවට පත් වුණා. අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවති.
සුගන්ධං සීතලං අප්පං අසන්න මතුරං සුපං වාසේ කොමහන්තේ ව්‍යංජනං පරිකප්පිතං අතිවාසේතුනෝ බන්තේ රසවන්තං පලාපලං පටිගං හාතු භගවා පනීතං භෝජනං ඉමං කාලං භික්ඛු සංඝස්ස දේම ඉච්චිතං පත්තිතං තුයං ඉප්පමේව සමිජ්ජතු සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මම මේ ධාර්මිකව හම්බ කරගත්ත දෙයක් මයි දෙන්නේ කියලා. සුභසන්න චිත්තෝ. එහෙම හිතනවා අසීමිත සතුටක් ලබනවා නම්. ධර්මයේ කියනවා අන්න දෝ බල දෝ හෝති කියලා. ඒ කියන්නේ ආහාර දෙනවා කියන එක බලයක් දුන්නා හා සමානයි. පරිපූර්ණ සාගරං ඒවමේවයිතෝ දින්නං තේතානං උපකප්පති ජේතවනාරාමය ගැන සඳහන් කරද්දී ඒ සමගම කියවෙන්නේ අනේපිඩු මහා සිට අනුය. අනේපිඩු සිටු මැදුරද ජේතවනාරාම පූජාභූමි ප්‍රදේශයේදී අපට දැකගත හැක. අචිරවතී නදියට සමීපව අනේපිඩු සිටු මැදුරත් විසාකා නිවසත් රජමාලිගයත් පූර්ව ආරාමයක් ළඟ ළඟම තිබූ බවට තොරතුරු ගවේෂණයන්ගෙන් සොයාගෙන ඇත. පසේනදී කොසල් රජතුමාගේ ඇමතිවරයෙකු වූ අනේපිඩු සිටානෝ රජගහ නුවර සීතවනයේදී බුදුමනස්සා උපාසකයෙක් විය. ජේතනම් කුමරුගේ උයන රන් කහවණුවෙන් වසා එය හිමි කරගෙන ආරාමයකට අවශ්‍ය කරන සියලු අංගයන්ගෙන් සම්පූර්ණ කළ බුදුන්ට පූජා කර ඇත. ඒ නිසා අන්නේ වගේ ධනවත් වේදත් අදත් නිගන්තය සරණ ගියා. අනාථ පින්ඩික සිටුවරයට හිටියා යාළුවෙක්. කොහෙද යාළුවා හිටියේ? රජගහනුව. මෙතුමා ගල් 500 දා ආරගෙන මෙතන ඉඳලා යනවා රජගහනුවරට. රජගහනුවර ඥාති තමන්ගේ යාළුවා ඉදිරියට ඇවිල්ලා පෙරමග ගිහිල්ලා පිළි අරගෙන මෙතුමට කියනවා ඔබ මේ කියලා දාන් කරන්න මම අවස්ථාව දෙනවා. එතුමා මොකද කරන්නේ? ගල් 500 දා ආරගෙන මෙතනට එනකොට අනාථ පින්ඩික සිටුවරය ඉදිරියට ගිහිල්ලා කියනවා ශ්‍රාවත්ති නගර ඕන තැනක ඔබ වේදාන් කරන්න. ඔය වගේ වෙන දෙවිසුමක් තිබුණා. දෙන්න තමන්ගේම නැගිනිවරු 9 කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන අවබෝධ කරලා දුන්නා. අද මේ දකින මෙන්න මේ පුණ්‍ය ස්ථානයේ විතරක් දෙවිවරු ඇතුළු මිනිස්සු 80 කෝටියන් නිවන් දැක්ක තනක්. අපි යනවා හෙට සංකස්ස. ඒ සංකස්සත් මෙතනට සම්බන්ධයි. 80 කෝටියක් නිවන් දැකපු තනක්. ඒ බුද්ධාලම්බන ප්‍රීති සුඛය නිසා. එන නේද? එසේම චේතනකද එතකොට අපි මේ ඉන්නේ? එසේම චේතනක් නෙමෙයි මේ තියෙන ගැරේලා වැටිලා තියෙන මේ තියෙනා වූ චෛත්‍ය ස්ථානයේ ගඩොල් ටික දැකලා මේකේ වටිනාකම ඔබට හිතන්න බෑ. මේක ඒ තරම් වටින මහා පුණ්‍ය ස්තූපයක්. ඒක දාගබක්. ගන්ධප්ප රුක්කමූල ස්තූපය කියලා කියන්නේ අඹ ගහ යට කරවන ලද මහා සෑය.
බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව සත්වනවස වැඩ සිටියේ තුසිත දෙව්ලොවයි. මාතෘ දිවි රාජාණන් ඇතුළු දෙවියන්ට තුන් මාසක් අභිධර්මයේ දේශනා කළ උන්වහන්සේ ආපසු වැඩම කළේ සංකස්සපුරේටයි. එදා බුදුන් වහන්සේ දැකීම සඳහා ජේතවනාරාමයේ සිට සංකස්සපුරය දක්වා යොදුන් 30ක් වූ දුර ගෙවා විශාල පිරිසක් පැමිණ සිටි බව කියවේ. උතුරු ඉන්දියාවේ පරුකාබාද් දිස්ත්‍රික්කයේ පිහිටි සංකස්සපුරය වර්තමානයේ පුංචි ගම්මානයකි. මෙසේ බුදුන් දේවාරෝහණය කළ ස්ථානයේ අශෝක මහරජතුමන් විසින් කරවන ලද චෛත්‍ය දැනට හින්දු භක්තිකයන් හින්දු කෝවිලක් බවට පත් කරගෙන ඇත. මෙහි ශ්‍රී ලංකා වාසීන්ගේ ආධාර ඇතිව විහාරස්ථානයක්ද ඉදි කර ඇත. 512000 බොරු නෙවෙයි, බොරු නෙවෙයි. ඔය අම්මා හේ 512 කීයද බුදුරෝ? ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පූර්ණ කොට බුද්ධ ශාසන පහු කරගෙන ගියා කීයද? 512000 27 නමක් ලෝතුරා බුදුරු ඇස් දෙකට දැකලා තියෙනවා. කාව සනසන්නද මේ ශාසන පහු කරන් ගියේ? මේ දැන් ඉදිකිරා වැටෙන ඔබත් මා සනසන්න තේරුම් ගන්න. තේරුණාද? හිනා වෙන්න එපා, දුක් වෙන්න. තේරුණාද? තව සුළු මොහොතයි. ඊයින් පස්සේ ඊළඟ භවයේ ආයි ඉපදුනොත් වෙන තැනක ආයි මිදෙන්නේ. 512000 27 නමක් බුද්ධ ශාසන කල්ප පහු කරගෙන ගිහිල්ලයි ලෝතුරා බුදුනේ. නමුත් මේ ලෝකේ සම්මා සම්බුදුරු පහළ වීම එච්චරක් නෙවෙයි. දවසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ ආනන්ද හාමුදුරුව අහනෝ. ස්වාමීනි, ලෝතුරා බුදුරජාණන් වහන්සේලගේ සංඛ්‍යාව මේ ලෝකේ මෙතෙක් පහළ වෙච්ච කොච්චරද කියලා ඇහුවා. අප්පකා, වාලුකා, ගංගා, අනන්තා, නිබ්බුතා, ජිනා. ආනන්දේ, මේ මහා ගංගානම් ගඟේ වාලුකා ගංගා වැලි වැලි ප්‍රමාණය අනන්තා අනන්තයි අපරිමාණයි. ඒහා සමානව ලෝතුරා බුදුවරු අවුතුරා සම්මා සම්බුදුවරු ඒ තරම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තිනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඒ නිසා ලෝතුරා බුදුවරුන්ගේ සංඛ්‍යාව මෙතකයි කියලා කියන්න බෑ. මොන තරම් පාදස් පර්ශයට ලක්කෙන් දැද්ද? අපි කැලණි විහාරයට යනවා නේද? ගිහිල්ලා පොය 12ක් වාරයක් වන්දති උපන්දා ඉඳලා කරලාද සියලුම පෞතික මොකද වෙන්නේ? නැති වෙන මහා ප්‍රබල කුසලයක් ඇති වෙනවා කියලා සඳහන් වෙනවා. ලිච්ඡවි රජදරුවන්ගේ අගනගරය විශාලා මහනුවරයි. විශාලා මහනුවර බෞද්ධ අපට වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ කීප විටක්ම එහි වැඩම කළ නිසාය. උන්වහන්සේ සිය පස්වන වස්සාන සමය ගත කළේ විශාලා නුවර කූටාගාර ශාලාවේය. මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු ශාක්‍ය වංශික කාන්තාවන් පිරිසක් බුදුන් හමුවට පැමිණ ආනන්ද හිමියන්ගේ ද ආයාචනයෙන් බුදුරජාණන් වහන්සේ විසින් පැවිදි බව ලබා බුදුසසුනේ මෙහෙණිසස්න පිහිටුවන ලද්දේද විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවාසය කරද්දී මේ පුත්‍රේවත් පැල්ලුක් නුවරට නගරේ අරගෙන ආවා. පැල්ලුක් නුවර කියන්නේ අපි පහු කරගෙන ආපු නගරේ අර පාලමෙන් එහා පැත්තේ අද වර්තමානයේ පැට්නාග නගරය. ඒ මහා නගරය නිර්මාණය කළා. ඒ නිර්මාණය කරන වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා, ස්වාමීන් මේ නගරයට වඩින්න කියලා මම අලුතෙන් හදන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ නගරයට වැඩම කළා. වැඩම කරලා ඉදා මධ්‍යම රාත්‍රියේ ආනන්ද ස්වාමින් වහන්සේට කතා කරලා අහනවා, ආනන්ද මේ සුමේද වස්සකාර කියලා මගධ මහා අමාත්‍රු දෙන්න මේ නගරය නිර්මාණය කරන්නේ. හරියට දෙවියන් එක කතා කරයි කියලා. ඇයි හේතුව? මේ අය පොකුණු හදන තැනම දෙවරු ඒ අහසේ උඩ පොකුණු හදනවා. මේ අය නගරශාලා හදන තැන්වල අහසේ දේව විමාන කරගෙන නගරශාලා දෙවරු කරනවා. ඒ නිසා ආනන්දය මේ මහා නගරයේ කවදාවත් ජනයන්ගේ හිස්සෙන්නේ. මතු අනාගතේ මේ මහා නගරය අතිශය පුදුම විදිහට බැබලෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ අනාගත වාක්‍ය දේශනා කළා. තිලොවට තිලකූ අමාමෑණී මහා කාරුණික බුදුපියාණන් වහන්සේ
පුරා 45 වසරක් රාජරාජ මහාමාත්‍යාදීන්ගේ සිට දුගී දුප්පත් කුලහින්න කසල සෝදකයා දක්වා මිනිසුන්ට පතල මහා කරුණාවෙන් ශ්‍රී සම්බුද්ධ ධර්මයේ දේශනා කළසේක. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ලක්ෂණය ප්‍රායෝගිකව දැකිය හැක්කේ මල්තුලිනි. පිරිනිවන් පානු පිණිස බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ සල් උයනට වැඩම කළේ ඒ නිසාය. උපවත්තන නම් වූ එම සල් වනයේට උන්වහන්සේ වැඩම කළේ කුකුත්තා නදිය තරණය කරමිනි. උන්වහන්සේ අවසන් වරට කුකුත්තා නදියෙන් පැන් පහසු වූසේක. මහණෙනි දැන් වනාහි තොපට ආමන්ත්‍රණය කරමි. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. එහෙයින් අප්‍රමාදව වාසය කරව. ඒ බුදුරදුන්ගේ අවසන් අවවාදයයි. ආලාර කාලාම බමුණාගේ ශිෂ්‍ය පුකුස විසින් බුදුරජාණන් වහන්සේට පූජා කරන ලද සලු දෙකෙන් එකක් පෙරවා අනික සැතපීමට එලා දුන් මොහොතේ ශ්‍රී බුද්ධ ශරීරයෙන් ෂඩ් රශ්මි විහිදුණුසේක. ආනන්ද හාමුදුරුවන් විසින් දෙපට සිවුර කොටස් හතරක් කර සල් ගස් දෙකක් අතර ආසනයක් පැනවූසේක. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑ ස්ථානයේ සල් ගස් දෙක අතර උන්වහන්සේගේ ශ්‍රී ශරීරය තරමටම සාදන ලද පිළිම වහන්සේ නමක් සහිත විහාරගෙයකි. උන්වහන්සේ පිරිනුවන් පාවදාලේ මේ දැන් යයි සිතෙන තරමට උණුසුම් බවක් මේ පිළිම වහන්සේ තුළ ගැබ් වී ඇත. ශ්‍රී නේත්‍ර යුවල ශ්‍රී පතුල් 80 වයස් සිදී තිබෙන ආකාරයට නිර්මිතය. සිරිපතුල් පුපුරා ගොසිනි. මේ පිළිම වහන්සේ නරඹන බොහෝ අය දැඩිසේ ශෝක බරිත වෙති. දේ අරහං භගවන්තං වන්දේ වන්දේ භගවන්තං සංසාරේ අපි තාම ඉන්නවා ජීවිතේ දුක සිසිල් දරාගෙන නිවන් දකින්නට පාර කියනු මැන ලෝතුරු බුදුහාමුදුරුවනි සංසාරේ අපි Thank you.
උපවර්තන සල්ලි වෙන තමයි අද මේ ඔබ හැමදෙනාටම දකින්න ලැබෙන්නේ. එදා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මහා පොළොව කම්පා කරමින් පරිනිර්වාණයට පත් වෙච්ච තැන තමයි මේන්නෙ මෙතන. මේ තියෙන්නේ. මෙතනදි තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පෑවේ. 244000 යොදුන් ඝනකම මහ පොළොව, මහා බොල් පොළොව, සිත පෙත නැති මහා බොල් පොළොව කම්පා කරමින් එදා මෙන්න මෙතනදි තමයි පිරිනුවන් පෑවේ. මේ ස්තූපයට කිව්වේ පරිනිබ්බාන ස්තූපය, පරිනිර්වාණ සෑය, නැත්තම් පිරිනිවන් සෑය. ඒ නිසා එදා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාවේ මෙතන නෙවෙයි, මෙතනයි. ඒ නිසා සුදුසුම සහ ඉතාම වැදගත්ම වටිනාම පුණ්‍යම භූමිය තමයි මෙතන. විහිදිච්ච විහිදිල්ල දසදහසක් සක්වලට ගියා. දසදහසක් සක්වලට ගියා. ඒ සක්වල කෙළවර ඉම කොනේ මේ රශ්මි මාලාව ඕම යැව්වා. මොකද හේතුව? කරුණාවෙන් දැක්වා සක්වලවල වල. ඒ කරුණාවෙන් දැක්ක මොකක්වත් නිසා නෙමෙයි, අර වෙන වෙන සක්වලවල ඉන්නා වූ සත්වයන්ට මේ බුද්ධ මේ ස්ථානේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය දරන අනාගතයේ බුදු සසුනවලත් ඉගෙනෙන්නේ පින නැහැ. ඒ පින මතු කරන්න තමයි ඒක කළේ. ඒක දැකලා සාදුකාර දෙනවා. ඒ නිසා මං කියන අර ඔක්කොම මතක නැති වුණත් අර බුද්ධාලම් ආනන්දය සදහවත් කුල පුත්‍රයෙකු විසින් දැකිය යුතු සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරක් සඳහන් කරමියයි පැවසුසේක. ලුම්බිනිය සිදුවත් උපත සිදු වූ ස්ථානය, බුද්ධගයාව බුද්ධත්වයට පත් වූ ස්ථානය, ඉසිපතන මිගදාය ප්‍රථම ධර්ම දේශනා කළ ස්ථානය, කුසිනාරා නුවර මහා පරිනිර්වාණයට පත් වූ ස්ථානය උන්වහන්සේ වදාළ ස්ථාන හතරයි. ඉන් පරිනිර්වාණය කළ ස්ථානයේ ඉඳිකර ඇති චෛත්‍ය මහා පරිනිර්වාණ චෛත්‍යයයි. මෙම චෛත්‍ය රාජයාගේ උස අඩි 167කි. කීප වතාවක්ම අලුත් වැඩියා කොට ඇති මෙම චෛත්‍යයේ තිබූ පුරාවස්තු රැස අතර සංස්කෘතික භාෂාවෙන් ලියන ලද පටිච්ච සමුප්පාදයේ ඇතුළත් සෙල්ලිපියද, කුමාරගුප්ත යුගයට අයත් කාසිද අපට ඔප්පු කර පෙන්වන්නේ මෙම ස්ථානය සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තැන බවයි. අපි භික්ෂූන් වහන්සේලා ලෙස කාන්තාවන් ගැන කටයුතු කරන්නේ කොහොමද? අදෙස්සනම් ආනන්ද නොදැක්ක තරමට හොඳයි කිව්වා. මම නම් කියප එක නෙමෙයි, ඒක මොකද පරිනිබ්බාන සූත්‍රයේ තියෙන. ඔගොල්ලෝ කියලා බලන්න. මම කියප එක නෙමෙයි. අදෙස්සනම් ආනන්ද නොදැක්ක තරමට හොඳයි. ඇයි මේ? මේ කාන්තාව පල්ලෙහාට දාන්නද? පහත හෙලන්නද? නෑ නෑ, ඇයි මේ? භික්ෂූන් වහන්සේලාට කාන්තාව උපක්ලේශයක්. ඒ නිසා සමහර වෙලාවල්වලදී මොකද වෙන්නේ? මානදම් හරියට පුරවා ගන්න බැරුව භික්ෂූන් වහන්සේලා සිවුරු ඇරලා ගිහිල්ලා තියෙනවා. විනී පිටකේ තියෙනවා හරි කතා. ඒක කියන්න ගියොත් වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේක භික්ෂු සංඝයා විදියට උන්වහන්සේලාට අනුදෙන වදාලේ ආරක්ෂාවීම පිණිස. නැත්තම් භික්කු භික්කුණී උපාසක උපාසිකා කියලා සිව්වන පිරිස ඇදුවේ කවුද? බුදුරජාණන් වහන්සේ. ගේ ඇතුලේ ආගමකටවත් අදාහ ගන්න බැරුව හිටපු රජතුමනි දියණියකට උනා ශිල්ප සතර හරියට ඉගැන්නුවොත් පුරුෂයෙකුට වඩා උදෙන් රාජ්‍ය පාලනය කරන්න පුළුවන් කියලා දීර්ත්‍රෝ සූත්‍ර දේශනාව දේශනා කරා කියලා තියනවාද? කියවලා තියනවාද? කියලා නෑ නේද? දීර්ත්‍රෝ සූත්‍රය කියවලා ඉවරලා තමයි ස්වාමියාරත් දෙන්න කියවල්. ඇයි ඒ තරම් කාන්තාව ගැන සැලේ පුතුම වර්ණාවක් කළා තියෙනවා. ඒ නිසා අර භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ ඇහුවේ. ලෝටස් සංචාරකින් සමග මලයාසියාවේ සහ සිංගප්පූරුවේ සිරි අසිරිය විඳින් සුඛෝපභෝගී වාහන, ප්‍රණීත ආහාර පාන, සුඛෝපභෝගී නවාතැන් ලෝටස් සංචාරකයෝ. Thank you.
නුගේගොඩ ලෝටස් සංචාරකයන්ගෙන් අසිරිමත් දඹදිව වන්දනා. කොළඹ සිට දෙල්ලිය දක්වා ගුවනින් දුම්රිය ගමන් නොමැත. ඉන්දියාවේදී සියලුම සංචාර සඳහා සුඛෝපභෝගී AC බස් රථ, සුවපහසු හෝටල් කාමරවල නවාතැන් පහසුකම්, ශ්‍රී ලාංකීය ක්‍රමයට සැකසූ ආහාර පාන හා බීමට බෝතල් ජලය, බුද්ධගයාවේදී හා ජේතවනාරාමේදී කිරිපිඬි පූජාව, සිල් සමාදන් වීම, සාංගික දානය, බෝධි පූජාව, සත්බුදු වන්දනාව හා ගමන් බලපත්‍රය, ඉන්දියානු හා නේපාල වීසා, සිද්ධස්ථානවලට ඇතුළු වීමේ ගාස්තු නොමිලේ. ඉන්දියාව තුළ කිසිදු මුදලක් අය නොකෙරේ. විශේෂ සාප්පු සවාරි, සුවපහසු බැතිබර දඹදිව වන්දනාවක් සඳහා නුගේගොඩ ලෝටස් සංචාරකයෝ. දුරකථන 2822.76, 0.71, 0.74, 0.77.